විශ්වාසයක් තියෙනවද මාලි මාඩ කෝටියක් අම්මේ කියලා? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒ කෝටින් එක්කනේ මම. අපි හැමදාම දකින්නේ මේ අපේ රට දියුණු වෙමින් පවතින රටක් හැටියටනේ. මම පොඩි කාලේ දැක්කත් ඒක ඒ තේමාව යටතේ මම හිටියට මගේ දරුව. ඊපස්සේ මම දරුවන්ගේ දරුවනොත් දැන් ඒ තේමාවේ තමයි තාම ඉන්නේ. මම හිතන්නේ ඒ ක්‍රමේ අපි වෙනස් කරන්න ඕනේ. ඒක වෙනසක් දකින්න ඕන නිසා ඇත්තටම වෙනසක් දකින්න මට ඇත්තටම වුණා තියෙනවා. ඒ මං නිසා නෙමෙයි. මගේ ඉස්සරහා පරම්පරාව නිසා, ඉස්සරහා දරුවන්ගේ දරුව නිසා මේ රටේ තව දැන් විදේශගත වෙලායින් මං ඇත්තටම මේ සම්බන්ධුනේ. අද මගේ නංගි මල්කත්, මගේ මල්ලි වසන්ත අයියත් එයාත් මේ එයාලා නිසා තමයි මං ඇත්තටම මේ අද සම්බන්ධුනේ මේකට. මට ඕනේ මේ අපි පාට දෙකක් අතර දෝලණය වෙලානේ හිටියේ. ඔව්. පාට දෙකක් අතර දෝලණය වෙලා තිබ්බා. මට ඕනේ ඒ දෝලණය නවත්තන්න. ඒ දෝලණය නවත්තන්න මං මගේ ගෙදරින් මගෙන් මේ මුළු රටේ ඉන්න හැමෝටම මං කියනවා මේ දෝලණය නවත්තලා මේ පාට දෙක අයින් කළා අපි මෙන්න මේ පාටට හැරෙමු කියලා මං කියන හැමෝටම. මේ කියන්නේ අපි හැමදාම මේ විදේශිකයන්ට ගැති වෙලා ඉන්න ඕනේ නෑනේ. මොකද අපේ සහෝදර සහෝදරිය ලංකාවට එනවට එයාලා අපිත් එක්ක ඉන්නවට අපි කැමති. ඉතින් අනිවාර්යෙන්ම එයාලගේ පැමිණීමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඉදිරියට අනුර කුමාර මහත්තයා, ඒ කියන්නේ අපේ අනුර සහෝදරයා රටේ ජනාධිපති වෙනවාමයි. ඇයි මේ වෙලාවේ දැන් අපි එක පැත්තකින් බැලුවොත් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ IMF එකත් එක්ක සම්බන්ධ වෙලා රට යම් තත්ත්වයකට ගෙනලා තිනවා. මේ ඔහුගේ වැඩපිළිවෙල තෝරගන්න නැතුව ඇයි මේ අනුර සහෝදරයාගේට ඡන්ද දෙන්න කියලා කියන්නේ? මොකද්ද ඒ ගැන ඔබතුමගේ අදහස? මං කියන්නේ දැන් ඉතින් දෙගොල්ලම කරේ එකම දේනේ. තාම දැන් කවුරු ජනාධිපති දැන් මොන ප්‍රශ්නයක්වත් දැන් කට්ටිය කියනවා අර පෝලිං මේ පෝලිං ඔක්කොම නැති කරා දැන් ජනාධිපතිතුමා කියලා, රනිල් මහත්තයා කියලා. ඒ වුණාට ඔය පෝලිං ඇති කරන්නත් මූලික හේතු ඒගොල්ලෝ. මං දන්න සරමින් මට ලොකු දේශපාලන කතා කරන්න අපි දන්නේ නැහැ. ඒනට මම සරලව කියන්නේ අපි හැමදාම අර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිටිය පිටසක්. මං හිතන්නේ ඒගොල්ලන් ඒවයින් අපි නිදහස් වෙලා මං හිතන්නේ අපිට ඉදිරියට යන්න පුළුවන්. අපිට සහ අපේ දරුවන්ට මේ ඉස්සරහට යන්න නම් අපි මාලිමාවත් එක්ක ඉන්න ඕනේ. විශ්වාසයක් තියෙනවද මාලිමාඩ කෝටියක් අම්මේ කියලා? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒ කෝටින් එක්කනේ මම. ඒ කෝටින් එක්කනේ. රයිට්. බොහොම ස්තුතියි.